අපි තීරණය කළා මේ රටේ තියෙන බහුජන සංවිධානය සියල්ල එකතු කරගෙන ආණ්ඩුවෙන් වෙන වැරදි පෙන්වලා දෙන්නත් ආණ්ඩුව කළ යුතු දේ නොකළ යුත්තේ මොනවද ආණ්ඩුවට කියන පුළුල් මහජන පෙරමුණක් බිහි කළ යුතුයි කියලා ඒ සඳහා විද්වතුන් වෘත්තීය සංවිධාන සමග සාකච්ඡා කරලා ආණ්ඩුවට මේ අර්බුදයෙන් ගොඩ යන්න හරිමග පෙන්වන දැවැන්ත පෙරමුණක් බිහි කළ යුතුයි කියලා අද අපි එකතාවයකට ආවා. අපේ පක්ෂ එකමුතුවෙන් පිහිටුවීමට නියමිත නව දේශපාලන සංධානයේ ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කරා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම කඩිනමින් ඒ නව සංධානය පිහිටුවීම නිල වශයෙන් සිද්ධ කරන්න. ඒ වගේම රටේ මතුවෙමින් තිබෙන මේ සමාජාර්ථික අර්බුදයට අදාළව විශේෂ සාකච්ඡාවක් කිරීම සඳහා රුසියානු තානාපතිතුමා මුණ ගැහෙන්න අපි තීරණය කළා. තුමාගෙන් දැන් මේ තියෙන තෙල් ගෑස් සහ පොහොර අර්බුදයට ඒ රුසියාවෙන් මේ රටට වෙනුවෙන් ලබා ගන්න පුළුවන් සහයෝගය මොකද්ද? ඒ සහයෝගය ලබා ගැනීමට තියෙන බාධා මොකද්ද? ඒක විසඳීම සඳහා ගත යුතු පියවර මොනවද කියන එක ගැන සාකච්ඡා කරන්න අපි ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ සිට රුසියානු තානාපතිතුමා මුණ ගැහෙන බලාපොරොත්තු. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ජනාධිපතිටත් අගමැතිටත් විදේශ ඇමතිටත් කොන්ද පණ නැහැ. අර පාරේ තෙල් නැතුව අසරණ වෙලා ඉන්න මිනිහා ගැන හිතනවට වඩා ඒගොල්ලෝ ඇමරිකාව ගැන හිතනවා. එහෙමනම් ඇමරිකාව දෙන්න ඕන තෙල් ටික. තෙල් නැතුව මේ රට පවත්වාගෙන යන්න බෑ. තෙල් නැත්තම් අපට උවමනයි විදුලිය. එහෙමනම් විදුලිය මෙගවට් 500,000ක් හදා ගන්න ඉක්මන් ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. ඉතින් විදුලියත් නැතුව තෙලුත් නැතුව අපි කොහොමද යන්නේ? මම හිතන්නේ නිල්ලා අස්වේ යුතුයි මේ ආණ්ඩුව. අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ජනතාව මේකට තියෙන විසඳුම ජනතාව මත පදනම් වෙච්ච ජනතාව තුලින් හොයාගන්න විසඳුමක්. එහෙම නැතුව මේ ලෝකේ බලවත් රටකේ නායකුට්ටියක් කඩාගන්නේ කාටද පුළුවන් කියන එක මත තියෙන එක නෙවෙයි.